පොකට් එකට ෆිට වෙන new Axe ticket perfume. සමූපකාරික ජාතික මහා සම්මේලනය අද පෙරවරුවේ කොළඹදී පැවතුනේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. ඔබතුමා මේ රටේ දෙකෝටියක් බේරගත්ත ත්‍රිවිධ හමුදාවේ අද නායකයන්ට උපහාර පවත්වනවා. තරත් වංශයකා මැතිතුමාට දෙන්න පුළුවන් ඉහළම උපහාරය දුන්නා. මේ ආණ්ඩුව ආවට පස්සේ මේ ඊයේ පෙරේදා නාවික හමුදාවේ ගුවන් හමුදාවේ හිටපු නායක දෙපළටත් උපහාර දුන්නා. මේ නායකයෝ ඇතුළු රණවිරු ඔක්කොම බලාගත්තේ කියාගත්තේ මග පෙන්වුවේ රණවිරුවෙක් ලෙස අපේ ජනාධිපතිතුමාගේ ආදරණීය සහෝදරයා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්තුමා කියන එක අමතක වෙලා තියෙනවද කියලා මම පොඩ්ඩක් එතුමගෙන් අහනවා. ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, අද පොහොට්ටුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 99%ක් ඇවිල්ලා විතරයි. ඉතුරු ටිකත් අරගෙන ඇවිල්ලා දෙන්න පුළුවන් ඉහළම උපහාරය තමයි රටේ ජනතාව ඉල්ලන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපට දෙන්න ජනාධිපතිතුමනි. රාජ්‍ය සේවය කාර්යක්ෂම විය යුතුයි. පැයට නිසි නායකත්වයක් තියෙනට ඕන. වැඩ කරන්නට පුළුවන් නායකත්වයක් තියෙනට ඕන. සැලසුම් තිබුණට මදි. ඒවා ක්‍රියාත්මක කරන්නට පුළුවන් නායකත්වයක් තියෙනට ඕන. අපි ඉදිරියේදී තමුන්නාන්සලත් එක්ක එවැනි රජයක්, වැඩ කරන රජයක්, වැඩ කරන නායකත්වයක් තමයි තමුන්නාන්සලට අපි ඉදිරිපත් කරන්නේ. අපි කතා කරනවා විතරක් නෙවෙයි, අපි අඩුවෙන් කතා කළා වැඩියෙන් වැඩ කරන නායකත්වයක් තමුන්නාන්සලට ලබා දෙන්නේ. ඉදිරියේදී මේ රට සෞභාග්‍යමත් රටක් කරන්නට අපි සමග එක් වෙන්න ආණ්ඩුව 19 වෙනි සංශෝධනය ගෙනාවේ අපිව නවත්තන්න. අපිව අපිට කපා දාන්න ගෙනාපු සංශෝධනය නිසා මුළු රටටම කැපිල්ලක් ඇවිල්ලා තියෙනවාද? යන්න බෑ කියනවා. යන්න බැරි නම් ඉතින් අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. 16 වෙනිදාට බලමු නොවැම්බර් මාසේ අපි රනිල්ව ගෙදර යවන හැටි. රනිල් වේවා, සජිත් වේවා, කරු වේවා, තුන් දෙනාම එකට දාලා එලවන්න රටේ ජනතාවාද සූදානම් වෙලා තියෙනවා කියන එකයි අපිට පැහැදිලිව කියන්න තියෙන්නේ. මේ ආණ්ඩුවේ මුළු කාලය පුරාම කරේ පලිගැනීම. අද නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි මැතිණිය කියනවා මට දේශපාලන බලපෑමක් තිබුණා. ඒක හින්දා මම ගෝඨාභයට නඩු දැම්මා. අල්ලස් දෙපාර්තමේන්තුවට මිනිස්සු ගෙන්නුවා. ඒ පනත යටතේ ගෙන්නන්න බැරි මිනිස්සුන් ගෙන්නුවා. ගෙන්නලා අපහාස කෙරුවා. ඇය එලි කරන්න ඕන කවුද බලපෑම් කරපු ඇමතිවරු කියලා. කවුද බලපෑම් කරේ, අගමැතිද, ජනාධිපතිද? නැත්තම් මේක මේ චෝදනාව ජනාධිපතිවරයාගේ ඉඳලා පල්ලෙහාට එනවා. මේ කියනවා මට පුළුවන් නඩු කඩන්නත් හදන්නත් දෙකම. පොලිස්පති කියනවා මට හැකියිලු නීතිය නවන්න. ඉතින් මේ රටේ නීතිය නවන පොලිස් නිලධාරීන් අපිට අවශ්‍ය නැහැ. අපේ යුගයේදී නීතිය නවන්න අපි ඉඩ තියන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව අපි කියන්න ඕන. මේ ආණ්ඩුව අවුරුදු 4ක් 5ක් 7-5ක වැඩක් කරන්නේ නැතුව රටට දැන් කලබල වෙලා. කන්නවත් නැහැ. ඔව්, මා බැංකුවත් කෑවා. මම මට වඩා හොඳට දැන් ගමේ මිනිස්සු දන්නවා මේක. ඉතින් මට කියන්න දෙයක් නැහැ දැන්. තව නුදුරු සති කීපයක් තුල තව දේවල් එළිදරව් වෙයි. ඉදිරියට දානවා එළියට දානවා. මේ ආණ්ඩුව පරාජය කරලා අලුත් ආණ්ඩුවක් පිහිටවීමේ වැඩපිළිවෙලේ ආරම්භය තමයි ජනාධිපතිවරණය 16 වෙනිදාට ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගැනීම සඳහා කටයුතු කරන්නේ කියන ඉල්ලීම කරමි. ඉන් අනතුරුව විශ්‍රාමිකින්ගේ ජාතික සම්මේලනයේද කොළඹදී පැවැත්වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. අලුත් පණ රටට ශක්තිය එකතු කරන ආදරණීය ගෝඨාභය රාජපක්ෂ නැගී එන ජන රැල්ල ගෝඨාගේ වලක් වන්නට බැහැ පුතේ. ආබාධිත රණවරුන් අද විශාල ප්‍රශ්නයකට මුහුණ පාලා තිබෙනවා. ඉතින් මේවා පිළිබඳව රජයන් නිශ්චිත වැඩපිළිවෙලක් දියත් කළ යුතුයි කියන එකයි මගේ විශ්වාසය. අපි මේ රට නැවතත් ශීඝ්‍රයෙන් දියුණු වන සෞභාග්‍යමත් රටක් කරන්නට සෑම දිනාම එක් වෙන්නට ඕනේ. මේ රට ඉදිරියට ගෙනියන්නට තමුන්නාන්සලා අපිත් සමග එක් වෙන්න කියන ආයතන ඉල්ලමින් මම තමුන්නාන්සලාට
සුභ අනාගතයක් වේවායි ප්‍රාර්ථනා කරනවා. මේ ආණ්ඩුව නම් විශ්‍රාමයේ යවන්න ඕන කාලේ ඇවිල්ලා. මොකද මේ ආණ්ඩුව යවයේ බොහොම මිනිසුන්ට බලාපොරොත්තු දීලා මාව පරද්දනකොට මොන තරම් දේවල් කිව්වද. ජනවාරි 8 වෙනිදා වෙනකොට ඒවට රැවටුණු ජනතාවක් අපිව ගෙදර ඇව්වා. මහා බලාපොරොත්තු ඇතුව ආවේ. ඒ බලාපොරොත්තු ඔක්කොම සුන් විසුණු වෙලා ගිහිල්ලා. අපි වැඩ කරන්න පුළුවන් දර්ශනයක් කියන රටකට අවශ්‍ය වෙන විදිහේ නායකයෙක් අපි පත් කරගෙන තියෙනවා මේ පාර අපේක්ෂකයා වශයෙන්. Maxis number 1 tire in Sri Lanka.